රුවන් සරණයි සිලු දෙනාටම සුභ උද ඇසනක් වේවා අපට මානසික සමභරතාවය මානසික සම්බරතාවය කියන වටිනා ගුණාන්ගේ අපේ ලෞකික ලෝකෝත්තර ජයග්‍රහණය වෙනුවෙන් අතිශයෙන් වැදගත් කරුණක් මානසික සමබරතාවේ කියර මම මේ අවස්ථාවති අදහස් කරන්නේ ඔබ බලන්න ඔබේ හිතේ වෙනස් වන ස්වභාවය ඔබේ හිත එක වෙලාවට එක දෙයක් හිතෙනු තාවෙලාවකට තව දෙයක් හිතනු වෙලාවකට එක දෙයක් හොඳයි කියලා හිතෙනවා තවත් වෙලාවකට ඒදේම නරකයි කියල හිතෙනවා එක අවස්ථාවකදී සතුරට පත්වෙනු වතාව අවස්ථාවකෙදී අධිකව ශෝකයට පත් වෙනවා එක වෙලාවකති බොහොම කලබලයි මේ වගේ මානසික සමබරථාවය ඇතැම් ප්‍රශ්න ඉදිරියේ දැවැන්ත ලෙස කඩා වැටෙනවා මේ වගේ අපේ මානසික සමබරථාවය ජිලිහී යන අවස්ථාවන් ඔය ඔය වගේ අවස්ථාවන් අපේ ජීවිතයේ බහුල නම් ඉඳල හිටලා එන්න පුළුවන් ඒක සාමාන්‍ය දෙයක් නමුත් අපේ ජීවිතයේදේ බහුලනම් ඒකත් අපේ සාර්ථකත්වේ ගමනට පාදාව එනිසා අපි මේ මානසික සමභරතාවය පවත්වා ගනිමින් කොහොමද අපි ජීවිතය ජයගන්න මේ මානසික සමබරතාවය බොහෝ වෙලාවට නැතිවෙනවා. එකෝ අපි ආර්ථික වශයෙන් අධික පීඩනයට ලක්වුණ අවස්ථාව. එහෙම නැත්නම් හාර්ථිකව යම් කිසි කෙනෙක් දියුණුුවන්න පටන්ගන්නවා එයාට ආර්ථිකව දියුණුවෙන්ට බුහෝ අවස්ථා පේනවා ඒදේකරත්ලා බයි අරදේ කරත්ලා බයි මේ දේකරත්ලා බයි කියලා එයාට උපයන්න පුළුවන් අවස්ථා ගොඩාක් පේනවා උපයන්න පුළුවන් අවස්ථා ගොඩාක් පයනහොට ආපවු් දන්නෙම නැතුව අපි එන්න ඒ දියුණවීමේ අධික තන්නහාාවකට අපි පහවුත්ෙනමිතන් ධනය රැස්කිරීමේ අධික තන්නහාාවට අපි පිළිබෙන. එක කාගෙවත් වැරත් දක්නෙවේ මනසේ ස්වොභාවය එන්න ඒවගේ දේවල් පුජුදාහරණයක් කිවය අපේ අපි ඉන්න වයසානුව තරුණ වයිසින්න කෙනෙකුරීට ොඩා වෙන දෙයක් වෙන්න පුළුව මැදිවි අයිසින්න කෙනෙකුට වෙන දෙයක් වෙන්න පුළො වැඩි හිටියකුට වෙන දෙයක් වෙන්න පුළො කුඩාආධාරයකුට වෙන දෙයක් වෙන්න පුළුව. ඉතින් අපි උත්සාවන්ති වෙන්නට න කොහොමද මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන්න දරාගන්න කියන ඉතාමත් වැදගත් කරුණක් අපේ ජීවිතයේ සමභරතාවයටත් මානසික සම්බරතාවයටත් ලෞකික ලෝකෝත්තර සාර්ථකත්වයට එනිසා කල්පනා කරල බලන්න ඔබේ මනස මෙ මානසික සමබරතාවෙන් ගිලිහිී යන අවස්ථාව බහුලද තිබෙනවාද විශේෂයෙන්ම තර්හා යන අවස්ථාවලදී නුරුෂෂන අවස්ථාවද මෙ මානසික අසම බරතාවයකට පත්වෙන්න පුළුව. හොදවට ඒ එවැනි දුරලතාවයන්තියනෝ නම් ඒ දුර්රලතාවයනු අද දවසේ මානඇති කරගෙන ලෞකික ලෝකෝත්තර සාර්ථකත්වයට යන කෙනෙ බවට පත්වෙනවා කියලා අධිස්්ාන කරග. අපි ලෞකිකව සාර්ථකත්වයට පත්වෙන අතරම අපි හොඳවට අවබෝධ කරගන්න දෝන ඔ හැම දෙයක්ම අපි දවසක දාලායන් සමහර වෙලාවට ඒදේ අමතක වෙලා අපි ජීවත්වෙනකොට අපි දන්න වෙනැත්තුව අපි පිස්වබවට පත් වෙනවා එනිසා ඔය හැම දෙයක්ම පිදාල යනකොට හිස්සතින් ඇවිල්ලා හිස්සතින් යනවා අපි ආවේ කොහෙෙන්ද කියලා අපි දන්නෙත් නෑ යන්නෙ කොහෙටද කියලා දන්නෙත් නෑ එනිසා අපි ජීවිතය තුළ එක්තර එක්තර ආකාරයකට අතර මංගලයි එනිසා ජීවිතය පිළිබඳව එතිනින් ඉහාට යමක් අවබෝධ කරගන්නට යමක් දකින්නට අපි අධිස්්ඨාන කරගන්නට එකට ඕන මාර්ගෝප දේශකත්වය බෞද්ධ දර්ශනය තුළ තියෙන බෞද්ධ දර්ශනය යමෙක් අවබෝධ කර ගනීද හෙතෙම ඔය ආපු තැන දන්නත් ආපු යන තැන දන්න ඇති ගැටලුවට විසඳුමක් ස්වාගත්ත කෙනෙක් වෙනවා ඒ විසුඳුම ඔබටත් අපි සියලු දෙනාටමත් ගන්න පුළුවන් විසිදුවා එනිසා අපේ ජීවිතයට ප බෞද්ධ දර්ශනයත් එකතු කර ගනිමින් මේ ගමන ගියොත් ජීවිතය ලෞකික ලෝකොත්තර දෙක මති සාර්ථකයි ඒ වෙනුවෙන් අපි හොඳට පදනම අපේ ජීවිතය අපි යෝදාගන උත්සාහකරව හොඳයි එහෙමන අද දවස මේ මොහොත සාර්ථක මොහොතක් කරගත්තොත් අද දවස සාර්ථක දවස අද සාර්ථක දවසක් වුණු ජීවිතයේ සාර්ථක වෙනවා ජීවිතයේ සාර්ථක වුණොත් ලෝකෝත් සසර සාර්ථක වෙන එමනම් ඒද අපි බෞද්දු දර්ශනය පදනම් කරගෙන කරමු දැන් සූදානම් මෙමු අපේ අපි ආධ්‍යාත්ය ශක්තිය අවධි කරගන්න බෞද්ධ දර්ශනය පදනම් කරගෙන හොදයි ඔබබෝපි සරීරය සහස් කරගන්න ස්මදු නිල දෙපාදක්වා ඇස්තෙක පියාගෙන සුපුුරුදු පරිදි ඔබට පහස විරියවෙන් අසුන්ගෙන හොදවැට පලන්න සරීරයේ පිහිට සරීරයේ සැහැල්ලුයි සුවදායකයි සම බරයි කරගන්න දට ආශ්වාස ප්‍රාශ්වාස කීපයක් සංවේදී කරගනිමින් මනස ආශ්වාස ප්‍රාශ්වාසය තුළ තැන්පත් කරගනි सादु 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 नमो तस्सं

sambuddhasana namo tassa bhagavato

Nah. 남

ආනපානසතිය සංවදී කරගන්න ස්වභාවෙන් සිදුවෙන ආශවාස ප්‍රශවාසය ආශවාසය එකක් විදිටත් ප්‍රාශවාසය තව එකක් විදිහටත් सංवेදී කරගන්න සුළම්පාරක් ඇතුල් වෙන පිටවෙනවා. අවස්ථා දෙකක් එදිහට සංවේදිී කරගන්න හොඳට මුලින්ම ැන් ආස්වාසය අවස්ථාත්තුන සංවිධී කරන්න ප්‍රාශ්වාසය අවස්ථාත්තුන සංවේධී කරගෙන සිදු කරන්න ආශ්වාසය ආරම්භවීම ආශවාසයේ සිදුවීම ආශවාසය අවසානය ප්‍රාශ්වාසයේ ආරම්භය ප්‍රශ්වාසයේ සිදුවීම ප්‍රාශ්වාසය අවසානය හොඳවට සංවේධී කරගන්න උත්සාහවන්තවෙන්න එකම අභ්‍යාස නැවත නැවත කරනකොට මතකතියාගන්න අපි හැමවෙලේ උත්සාහ කරන්න අලුත් විදිහට සංවේදී කරගන්න මෙතෙක් සංවේදී නොවනු ආකාරයට සියුම්ම සංවේධී කරගන්න උත්සාහ කරන්න ඔබට හිතුනොත් ආමේට්ික මම කලින් කරලා තියෙනවා කලින් මේ වගේම සංවේදී වඋනාන කියලා අප අපපේ අතර වෙන ම නෑම ඉට වඩා ගැබුරෙන් සංවේදිී කරගන්නවා එට වඩා සියුම සංවේදී කරගන්නවා කියළ හැමවෙලේම ඉන්නේ ඒ විමර්ශනය කිරීමේ අවශ්‍යතාවය තියනක නෙපබවට පත්වෙන් ඔබ ඔබට පුළුවන් මෙතන ඉන්න හැමෝම දැන් යම්මට්ටමකට පුරුදු පුහුණුහුනාය ආශ්වාස ප්‍රාශාසය අර පබලු මාලයක් එකන අපි කැරකෙන පබලු මාලයකට ඇංගිල්ල තියාගෙන හිට පුහාම පට පබුලු මාලයේ එකින එකන පබලු දැනෙන්නේ වෙන වෙන අ වගේ සියුම් ආශ්වාසය ප්‍රාශ්වාසය කියලා දෙකක් ගන්න නැතුවඒ චක්‍රයක් විදිහට හඳුනගෙන. වලල්ලක් ලෙස හඳුනගෙන. හොඳට සියුම් කැරකෙනවා අර පබුලු මානේ වේගෙන් කැරකෙන එකක්නෙ. එතකොටවාට දැනවා පබොලු ඇටය. අලුත් එකක් ස්පර්ශ වෙනවා එක. ට දැනෙනවා එක දැනීම නැති වෙලා යනවා තවත් පබොලු වැට තැනින්ට පටන් ගන්නවා එකත් හොඳට දැනෙනවා පස්සේක දැනීම නැති වෙලා යනවා අනඒ වගේ සුරූපයකින් සියුම්වායෝ ධාතුුවේ ක්‍රියාකාරයත්වය සංවේදී කරගන්න එ ඔබ ඔය වලල්ල දඟරයක් සේ ඔබ වායෝධාතුව නිමිති කරගෙන හටගන්න සංඥාව සමඟ වෙන කිසිම දෙයක් නැති වායෝධාතයෙන් හටගත්ත සං්ඥාව පමණක් තිැබෙන තැනකට ඔබේ හිත අවක්කාශයහලට මරයන් සං්ඥාවක් පමණයිඒ සං්ඥාව ඔබට දැනෙනවා එච්චරයි ඔට මේ වායෝධාතුව නිමිති කරගන එන සංඥාව හොදට සංවේදී කරගන්න ඒ සංඥාව ඔබතුවල හටගන්න එකකේ සඥාව තමන් තුළමයි හටගන්නේ එසං්ඥාව තමයි ආරම්මණයක් වෙළ සිතුවල් ලක් පවට පත්වෙලා දැවැන්ත ක්‍රියාවලියකින් අවසන්වෙන්නේ ඒ අපි ආරම්මනය හටගත්ත තැනම පීතන අතර කරලා තියන් එතිනින් හටගත්ත තැනම නතර කර හටගත්ත තැනම විනාශ වෙනවා දැකගන්න ඒ තමා සිතුවිල්ල ඒ ඔබට දැනෙනවා එක තමා සිත ඔයි සිද්ධිය ඔබ පැත්ත කරදල බලාගනවා බලාගනින්න කෙනා තමයි සිහිය සිිත සිතුවිල්ල සිහිය කමනයි ඔතුන මොබ තුල හටගත් ොඳටොත් තත්වය ස්පර්ශ කරගන්න කොද අපි හෙට වැඩ සටහන උත්තර ඉඳදල පටන්ගන්න හොඳවට ටොයිස් වභාවය හිතට හොඳර තැන්පත් කරගන්න Sabe pa passe a kerenang, kusella se upe, sampetam, sachete pari penang. ඒ තන් බද්ධාන සාසනම් සාදු සාඩෝ සාදු භභාවනාවංමි දෙන්න හොඳයි අද අන්තිමයට අපි පැමිණි ස්වභාවේ ඉතා වැදගත් ඒත් අත්ත්වය ඔබ කිසේ හෝස් පර්ෂ කරන්න එතන ඉහාට ලොකු ගමනක් තිබෙනවා ලොකු අවබෝධයක් තිබෙනවා එතිනි ඉහාට යන්න තරමක් ගිරිය කරන්නටන් අධිෂ්ඨානයක් ගන්නටොන් ඒවිනිම් පුංචි කැප කිරීමක් කරන්නට ඒ සූදාානමින් හෙට දවසට ඩසටහන සම්බන්ධ වෙන්න කියළ මතක් කරමි අද දවසි වැඩ සටහන ප්‍යවසං කරමු ඔබ සියල දිනාටම තෙරුවන් සරණයි सुබදවසක ගරන් වහන්සේ ්‍රසිීලු තරුවන් සන්නයි सुबදසවා Gracias.